සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල වසර 11කට පෙර සැබෑ නිදහසේ අරුණැල්ලේ අසිරිය යලිත් සිහිවේ අම්පන් චණ්ඩවි ප්‍රදේශ රසකට අදත් තද වැසි හා සුලන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 21 දිනකින් 19ක්ම නාවික හමුදාවේ පාර්ලිමේන්තු මැතිවරණයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේ අෆ්ගන් දේශපාලනයේ අස්ථාවර භාවය නිම කරමින් එරට ජනපති බලය බෙදා හැරීමේ කිරිසුමකට අත්සන් තබයි දේශීය ප්‍රවෘත්ති ලොව දරුණුතම ත්‍රස්තවාදයේ ලෙස සැලකෙන LTTE ත්‍රස්තවාදය මෞබිමින් අතුගා දමා දේශයට නිදහස උදා කර දීමට විරෝධහර රණවිරුවන් ඉටුකලේ මිලකල නොහැකි මෙහෙවරක් කොටි ත්‍රස්තවාදය මෞබිමින් තුරන් කර හෙටට 11 වසරක් සපිරෙනවා රට රකින්න ජීවිත රකින්න අභිමානවත් මුර දේවතා දේවතා බල වෙර ඉරිය ලැබගෙන මව් බිමට මගේ වාසනා 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 දිස් වසරක් පුරා මව් බිමට සාපයක් පැවති කොටි ත්‍රස්තවාදය මුලින් පුටා දෙමුනේ 2009 වසරේ මැයි 19 වනදායි මිනිස් ජීවිත දහස් ගණනක් වනසමින් ලේ පිපාසාවෙන් පිරුණු වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුදා ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වීමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධයේ නිමාව සටහන් වුණා අහිංසක දෙමළ වැසියන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් කොටි ත්‍රස්තයන්ගේ ප්‍රාණ අපකරුවන්ව සිටියේදී ඔවුන් ඉන් මුදා ගැනීමට ලොව දැවැන්තම මානුෂීය මෙහෙයුම දියත් කරමින් අපේ රණවිරුවන් ලෝකයටම ආදර්ශයක් ලබා දුන්නා සේනාධි නායකයා ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊට නිසි නායකත්වය ලබා දෙද්දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවකට ආරක්ෂක ලේකම් දුරය දරමින් යුද්ධය අවසන් කිරීමට ඉටුකලේ දැවැන්ත මෙහෙවරක් තිස් වසරක් පුරා පැවති ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරදවා මෞබිමට සාමය උදා කර දීමට අපේ රණවිරුවන් කටයුතු කළේ ඇස් ඉස් මස් ලේ පමණක් නොව ජීවිතද දන් දෙමින් රණබිමේදී මෞබිමේ ඒකීය භාවය ස්වෛරී භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිපිදු යුද හමුදා විරුවන් සංඛ්‍යාව 23,962ක් මහා සයුර වටා ආරක්ෂක වළල්ලක් නිර්මාණය කරමින් ත්‍රස්තයන්ගේ ප්‍රබලම බලකායක් වූ මුහුදු කොටින්ට දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රස්තවාදය පිටුදැකීමේ සටනේ කොටස් කරුවෙකු බවට පත් වූයේ ත්‍රස්තවාදය මැඩලීමේ සටනට තම උපරිම ශක්තිය ලබා දෙමින් එෙහිදී නාවික හමුදාවේ විරුවන් 1160 දිනක මාතෘ භූමියේ බහුමික අඛණ්ඩතාව සුරකීම වෙනුවෙන් තම අවසන් සුසුම් පොද වාතලයට එක් කළා අහස් කුස ආවරණය කරමින් ත්‍රස්ත ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කළ ගුවන් හමුදාවද LTTE ත්‍රස්තවාදය අවසන් කිරීමට තම උපරිම දායකත්වය ලබා දුන්නා එෙහිදී ගුවන් හමුදා විරුවන් 443 දිනකු මෞබිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබූ පොලිසිය ඉන් ඔබට තම කටයුතු පුළුල් කරමින් ත්‍රස්තවාදයට එරෙහිව ඉටුකලේ දැවැන්ත කාර්යභාරයක් එෙහිදී කොටි ත්‍රස්තයන්ට බිලි වූ පොලිස් විරුවන් සංඛ්‍යාව 2598ක් ලෙස ඉතිහාසයට එක්ව තිබෙනවා ගම්බිම් ආරක්ෂා කිරීමේ වගකීම කරටගත් සිවිල් ආරක්ෂක බලකායද තම යුතුයකම් ඉටුකලේ ත්‍රිවිධ හමුදාවට ශක්තියක් ලබා දෙමින් එෙහිදී එම බලකායේ විරුවන් 456 දිනකට දිවි අහිමි වුණා එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ ග්‍රාම ආරක්ෂක බලකායේ සැලකිය යුතු රණවිරුවන් පිරිසක් පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත් උනේ රටේ සියලු පුරවැසියන්ට යහපත් හෙට දවසක් උදා කර දීම තම ඒකායන අරමුණු කරගනිමින් ඔවුන් කළ කැපකිරීම හේතුවෙන් රණබිමේ විරුවන් සමග උරනුර ගැටමින් වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භ වූ දා සිට එහි අවසානය නන්දි කඩාල් කලපුවෙන් සටහන් කරන තෙක් මෞබිමේ නාලිකාව ලෙස
ස්වාධීන රූපවාහිනී අපද මෙම මෙහෙයුම හා එක්ව සිටියා පෙරමුණු තුනකින් සේනාංක ඉදිරියට ඇදෙද්දී අපද එම පෙරමුණු තුනෙහි සිට සියලු තොරතුරු අකණ්ඩව ප්‍රේක්ෂක ඔබ වෙත ගෙන ආවේ අපගේ ජීවිත අවධානමට වඩා එම අවස්ථාවේ රටේ අවශ්‍යතාව අනුව මාධ්‍ය වගකීම අකුරටම ඉටු කරමිනි යුද්ධය අවසන් කරන විට එහි සේනාධිපති දුරයක් හිබවු කමල් ගුණරත්න මහතා මේවන විට ආරක්ෂක ලේකම් ලෙසත් තවත් සේනාංකයක් මෙහෙයවු ශවේන්ද්‍ර සිල්වා මහතා වත්මන් යුද හමුදාපතිවරයා ලෙසත් කටයුතු කිරීම විශේෂත්වයක් වනවා එමින්ම ආරක්ෂක ලේකම් දුරේ හිබවු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේවන විට රටේ සේනාධි නායකයාව සිටීමද මව්බිමට ආදරය කරන්නන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වීමක් එමින්ම එවකට සේනාධි නායකයා ලෙස යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය දුරේ හිබවීමද විශේෂත්වයක් समस्त जातियम युद्ध जयग्रहणे एकलोस्वन समरुमट हदवतीन आशीर्वाद एकरादी मेवर रणवीरु अनुस्मरण उत्सवय हेट पवत्विन्नी जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ ප්‍රධානත්වෙනි අම්ෆන් සුලිකුණාටුව ඉතා චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී පස්වරු 2:30 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 740ක් ඈත මුහුදේ ස්ථානගත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රසකට තද වැසි ඇතිවිය හැකි වැසි සමග සුළඟේ වේගයේද ඉහළ යාමේ අවධානමක් පවතින අතර දේවර සහ නාවික කටයුතු දෙන්නන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ සුළඟේ වේගය සහ වර්ෂාවේ වැඩිවීමක් අද දිනේ අපි අපේක්ෂා කරනවා බස්නාහිර දකුණු මධ්‍යම සබරගමු වයම වගේ පැත්තේ දිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත මිලිමීටර 150 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා ඌව නැගෙනහිර උතුරු මැද මන්නාරම මේ වගේ පැතිවලත් තනින් තන වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන සුලිකුණාටෝ තියෙන මුහුදු සීමාව තුලත් නාවික කටයුතු සහ දීවර කටයුතු වල යෙදෙන්න එපා කියලා අපි දීවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පවතින අයහපත් කාලගුණයත් සමග ප්‍රදේශ රැසකින් තද වැසි වාර්තා වුණා. අද අලුයම 3ට පමණ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස 70ක පවුල් 73ක් අවතැන්ව සිටිනවා. හිඟුරක්ගොඩ, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුවේ යන ප්‍රාදේශ ලේකම් කොට්ටාස හරහායි මෙලෙස අධික සුළං හමාගියේ. විදුලි රැහැන්වලට මාර්ග හා නිවාස මතට ගස් කඩා වැටී ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ. ප්‍රදේශ කිහිපයකට විදුලි බලය එන හිට ඇති බවද වාර්තා වනවා. ඕනෑම හදිසි ආපදාවකට මුහුණ දීමට සූදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පවත්නා තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් එය සිදු කරන බවයි එම මධ්‍යස්ථානය තවදුරටත් පවසන්නේ. තවමත් ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ ස්ථානවල ස්ථානගත කරලා තියෙනවා හදිසි බේරා ගැනීම උපකරණ සහ සියලු දේවල් සහිතව 24 කට කලින් ඉවත් වීමේ ක්‍රමවේදයන් එක්කම දුරස් ස්වභාවය රඳවාගෙන සෞඛ්‍ය ආරක්ෂිතව ඉවත් වීමේ ක්‍රමවේදය සහ ඒ ආරක්ෂිත ස්ථාන තුල එම ජනතාව හැසිරවීමේ ක්‍රමවේදය මේකෙදී සියලු දේවල් අන්තර්ගත වෙනවා ඉදිරියේදී වැසි සහිත තත්ත්වයක් ඇති වුණොත් සියලු ආකාරයේ මුහුණ දීම සඳහා ඉතාමත්ම සාර්ථකව ජනතාවගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම සඳහා අපදා කල්පනා කරන මධ්‍යස්ථානයේ අඛණ්ඩවම සෑම කටයුත්තක්ම ගොඩනැගිලි පරිවේෂණ ආයතනය මේ වන විට නිකුත් කර ඇති නායෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දේවදූතය රැඳි සිටින්නේ තොඩුවාව වෙරළ තීරයේ. කොවිඩ් වසංගතයෙන් සිය ජන ජීවිතයට තර්ජන එල්ල වෙද්දී තවත් පසකින් මෙම රුදුරු රළපාරේ ව්‍යසනයේ මේ උරු කාදනය තුළින් තමන්ගේ නිවෙස් තමුන්ට අහිමි වෙන බවයි මෙම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පවසන්නේ. මාර්ගය සම්පූර්ණයෙන්ම මුහුදට බිලිපී ඇති අතර නිවෙස් ආසන්නයටම මුහුදු රළ පැමිණ ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙච්චර කැඩලා යනකම් කිසිම බලධාරියෙක් අපිට කිසිම දෙයකින් උදව්වක් දුන්න. අතන ගෙවල් තුනක් යන්න යනවා. හා මේ ලයිට් කනෝ කඩාගෙන ගියොත් එක්ක මගේ ගෙට වැටෙන්නේ. නැත්තම් මේ මුහුදට වැටුණට පස්සේ මේ හරි එක්කෙනෙක්වත් කරන්ට් එක නැහැ. කිසිම කෙනෙක් අපු වේවා ඇස්සර්ලා බලන්නේ නැහැ. අතිකරක් ජනාධිපතිතුමනි ඔබතුමන්ට අපේ අපි මේ කියන්නේ ගොඩක් අසන්න වෙලා ඉන්නේ මේ මිනිස්සු දරු පැටව තියාගෙන කොරෝනාට වැඩිය තත්යකට මුහුණ දෙන්න අපිට වෙලා තියෙන්නේ මේ ගොඩාක් දොඩුවාවේ ජනතාවට. මිනිස්සුන්ට නිින්දක් නැහැ බයේ ඉන්නවා. මහත් කරවල වේලලා ජීවත් වෙන්නේ කරවල වාඩියක් ගහගෙන ගියා. මේක පිළිවලක් කරලා දෙන්න කියලා මේ දොඩුවාවේ ජනතාව හරි අසරණයි.
මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනේ නව ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඊයේ දිනේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 21 දෙනාගෙන් 19 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් අනෙක් දෙදෙනා ලන්ඩන් සිට මෙරට වෙත පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර සිටින පිරිස් අතරින් හමු වූ බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඊයේ දිනේ තුල කොරෝනා වෛරසය ආසාදිනේ වී ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගියා. ඒ සමග කොරෝනා වෛරසයට ගොදුරු වී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 538ක්. වෛරසය ආසාදිනේ වූ පුද්ගලයන් 434 දෙනෙකු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබනවා. මේ අතර PCR පරීක්ෂණ 1254ක් සිදු කර ඇති අතර අහඹු ලෙස තෝරාගත් පිරිස්ද 39 යොදාගෙන තිබෙනවා. මේ දක්වා PCR පරීක්ෂණ 45000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇති බව සෞඛ්‍යංශපෙන් වාදිනවා. නාවික හමුදා සමාජිකයන්ට කොරෝනා වෛරසය වැළඳීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් සුවබැලීම් සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඩෙංගු හා COVID-19 යන රෝග දෙක සඳහාම උණ හට ගන්නා බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවීම අත්‍යවශ්‍ය බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. විශේෂයෙන් කිව යුතුයි අද වන විට සුව වෙලා ගෙදර ගොස් සිටින සංඛ්‍යාව රෝහල් ගතව සිටින සංඛ්‍යාව අභිබවා ගොස් තියෙනවා. නාවික හමුදාවේ ඇති වී තියෙන ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා අපගේ. ඒ සම්බන්ධයෙන් වසංගත වේද විද්‍යාඥයන් කිහිප දෙනෙක් ඒ සඳහාම යොමු කරලා තියෙනවා. AI විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනවා මෙම නාවික හමුදාවේ ඇතිවීති වෙන තත්ත්වයේ පිළිබඳව තවදුරටත් ගත හැකි පියවර ගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කරනවා. ඩෙංගු රෝගයේත් උණ රෝග ලක්ෂණයක් ඒ වගේම COVID-19 රෝගයේත් උණ රෝග ලක්ෂණයක්. ඒතකොට මේ රෝග දෙකම එකවර පැමිණියොත් එහෙම ජනතාවට මෙන්ම සෞඛ්‍ය සේවයටත් යම්කිසි අපහසුතාවලට මුහුණ පාන්න වෙනවා. මේ රෝග තෝරා බේරා ගැනීමේදී කොවිඩ් රෝගය කෙරෙහි අවධානය යොමු කරන අතරම මේ ඩෙංගු රෝගය හිස එසවීම වැළැක්වීම සඳහා තමන්ගේ නිවසේ ආයතනයේ ප්‍රදේශයේ පාරිසරික තත්ත්වය හොඳින් පවත්වා ගැනීම නිරෝධායන වැඩපිළිවෙළද තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි. යුද හමුදා ප්‍රතිනිධි ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා එක්ව සිටින සියලු පාර්ශ්ව කැපවීමෙන් යුතුව ඊට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාවට නන්වා ඇති බවයි. නිරෝධායන වූ සංඛ්‍යාවන් හැටියට මේ දක්වා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වලින් පවත්වාගෙන ලබන මධ්‍යස්ථාන තුලින් 9441 දෙනෙකු නිරෝධායන කටුතීම කළා නිවෙස් බලා පිටත්ව කළා තිබෙනවා. ඒත් එක්කම මේ වෙන විට අද උදෑසන වෙන විට නිරෝධායන මධ්‍යස්ථාන 36ක් යටතේ 3302 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. අද දිනේදී අපි බලාපොරොත්තු වෙනවා 204 දෙනෙකු තම නිවෙස් බලා යැවීමට කටයුතු කිරීමට. හෝමාගම දියගම යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ 52 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. එක්සත් රාජධානියේ සිට පැමිණිතුන් පිරිසකුයි මෙසේ නිරෝධායනය අවසන් කළේ. එම මධ්‍යස්ථානය තුල 246 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. බ්‍රසීලයේ සාවෝ පොලෝ නගරයේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට ඉතා ආසන්න බව එහි නගරාධිපති බ්‍රූනෝ කොවාස් පවසනවා. ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග ඉදිරි සති දෙක තුලදී මෙම තත්ත්වය උදා වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ගත වූ පැය 24ට ආසාදිතයන් 16118 දෙනෙකු වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් වාර්තා වන රටවල් අතරින් පස්වන ස්ථානයට බ්‍රසීලය පත්ව තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවන විට ලෝ පුරා 48,05,210 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,860,051ක්. වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 316,732ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කොරෝනාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන ඇමරිකාවේ ජනතාව සති අන්තය තුල වෙරළ තීරයන් වෙත ඇදී යන අයුරු විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ වන විට එලිමහනේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් පනවා ඇති නීති ලිහිල් කිරීමට පියවරගෙන ඇති බවයි නිව්යෝක් ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ. යුරෝප කලාපය තුල පනවා ඇති නීති ලිහිල් කරද වාර්තාවන මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව අවම වෙමින් පවතිනවා. මාර්තු මාසයෙන් පසු ඉතාලියෙන් වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ඊයේ දිනේදී. එම සංඛ්‍යාව 145ක්. මාස දෙකකට පසු ඊයේ දිනේදී ස්පාඤ්ඤයෙන් කොරෝනා මරණ 100ට අඩුවෙන් වාර්තා වූයේ ප්‍රථම වරටයි. ගත වූ පැය 24ට එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 87ක්. පනවා ඇති නීති තවදුරටත් ලිහිල් කර ඇති අතර එලිමහනේ පුද්ගලයන් දස දෙනෙකුට එක් රැස්වීමටද අවසර ලබා දී තිබෙනවා. ජපාන ආර්ථිකය ආපාතයට ලක්ව තිබෙන්නේ 2015 වසරෙන් පසු පළමු වරටයි.
අපනයන ආර්ථිකය පහළ යාමත් සමගයි මෙලෙස එරට ආර්ථිකය අපහසුතට ලක්ව තිබෙන්නේ. එරට දරදේශීය නිෂ්පාදිතය 3.4%කින් පහළ බැස ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. රට වසා දැමීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමත් සමග මොස්කව නුවර වීදි ජන ශූන්‍ය තත්ත්වයට පැමිණ තිබෙනවා. වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට මාර්තු මාස මුලදී එරට ගුවන් තුඩුපළ වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. ඉන්දියාව වසා දැමීමේ කාලය තවත් සති දෙකකින් දීර්ඝ කර තිබෙනවා. පාසල් පොදු ප්‍රවාහන සේවා සහ බොහෝ ව්‍යාපාරික ස්ථාන මාර්තු මාස 24 වනදා සිට වසා දැමීමට පියවර ගැනුණා. රට වසා දැමීමේ කාලය දීර්ඝ කෙරුණේ 4 වන වරට වන අතර එය බිලියන 1.3ක පිරිසකට බලපානු ඇති. ලෝකවාසීන්ගේ සෞඛ්‍ය අභිවෘද්ධිය උදෙසා වසරක් පාසා පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සම්මේලනය අද පැවැත්වීමට නියමිතයි. ලොව රටවල් 194ක සෞඛ්‍යාංශ වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ජිනීවා නුවරදී පැවැත්වෙන මෙම සම්මේලනයට සම්බන්ධ වනු ඇති. මෙවර න්‍යායපත්‍රයට ඇතුළත් වී ඇත්තේ කොරෝනා වසංගතය පමණක් බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම ආරම්භ කෙරුණා. පාර්ලිමේන්තු මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව ප්‍රකාශයට පත් කර එය බල රහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කෙරුණා. අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීම ආරම්භ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලාවේදී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය විනිසුරු වරුන්නන බුවනෙක අලු විහාරයේ සිසිරදා බ්‍රු ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයේ සිදුවන්නේ. නීතිඥ චරිත ගුණරත්න මහතාද ජාතික සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් බින්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ක්‍රියාකාරීන් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා. කොරෝනා වැසනේ හේතුවෙන් අත්හිටුවා තිබූ කටුනායක ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කෙරුණා. කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරීමේ කටයුතු වලටද කොරෝනා ව්‍යසනයෙන් බාධා පැමිණුණා. එම කටයුතු නිරීක්ෂණය කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉතා ඉක්මනින් වැඩ අවසන් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. කටුනායක ගුවන්තොටුපළේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මකයි. නව ගුවන් යාන අංගණයක් ඉදිකිරීම ඉන් එක් ව්‍යාපෘතියක්. මේ සඳහා රුපියල් මිලියන 4456ක් වෙන් කර තිබෙනවා. අනෙක් ව්‍යාපෘතිය මගී පර්යන්තයක් ඉදිකිරීමයි. ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 35135ක් පමණ වෙනවා. දරුවන් මල්වැණියයි කියන්නේ ඔවුන් සුන්දර නිසාම පමණක් නොවේ. පරිස්සමින් රැකබලා ගත යුතු නිසායි. මල්වැණි දරුවන් ඇස් දෙකමින් රැකබලා ගැනීම දෙමව්පියන්ගේ වගකීමක්. වැඩිහිටි දෑස්මානෙන් ගිලිහුණු මල් කැකුළු දෙකක් පරමුණු පුවතක් පොළොන්නරුව ප්‍රදේශයෙන් අපිට වාර්තා වුණා. බකමූණ පොලිස් බල ප්‍රදේශයට අයත් කිරියොය අතරගල්ලෑව ප්‍රදේශයේ නිවසක් පිටුපස පවත්වාගෙන ගිය අනාරක්ෂිත මැණික් පතලකට ඇදවැටීමෙන් කුඩා දැරියන් දෙදෙනෙකු මිය ගියා. වයස අවුරුදු 7ක හා 3ක මෙම සිගිති දියණියන් දෙදෙනා අනතුරට මුහුණ පා ඇත්තේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී. එම අවස්ථාවේ දැරියගේ මව තම අතදරුවාට කිරිපොවමින් සිට තිබෙනවා. ලයිසන් පතල් හවස ගන්නලා වැඩි වුණාට පස්සේ තමයි ළමයි දෙන්න ඇවිල්ලා තිනු මෙතෙන්ද. ආරංචිය නෑ කියලා හොයනකොට දැකලා තියෙනවා. ඒගොල්ලන්ගේ මෙතන වෙන පිට දරුවෝ දෙන්න තාත්තගේ අයියාගේ තමයි ගොඩ aran තියෙන්නේ. ඔබ බකමුණ උස්සලේ බයිසිකල් දෙහෙල තමයි තිය වාහන වෙන්න නෑ දරුවෝ. ඒවලුම ඉතින් අරන් ගිහලා තියෙනවා. යනකොටත් ඉතින් නැතිලා තමයි ඉඳලා තියෙන්නේ. දැරියන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කෙරෙනවා. එසමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.